සුබ මධ්‍යහනක් ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම ඉෂාරා චන්ද්‍රසේකර අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත පාස්පෝර්ට් කන්තෝරුව උණුසුම්නේ පළාත් හතරකට මිලිමීටර 150 ඉක්ම වූ තදවැසි නව පෙරමුණක් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් ඇමති සජිත් සාක්ෂි දෙන්න කොමිසමේ මෝදිට ඇමරිකාවේදී ඉහළම හරසර අද සිට ක්‍රියාත්මක විධායක ශ්‍රේණි නොවන රාජ්‍ය සේවක වර්ජනය හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි බොහෝ පිරිසක් දැඩි අපහසුතාවට පත් වුණා මේ හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා අද දිරුගුණා මල්ලේ ඉතියේ දවස් 12ට ආවේ. මේ එනකොට 10යි වෙලාව. කවුරු හරි ඉන්නවද බලන්න. මේගොල්ල પાස්පෝර්ට් කන්ට්‍රෝල් එකේ ඉස්තේ කඩ පඩියක් වෙටෙනවා. එතෙ ඉස්තේ කුණ එතෙ පඩියක් වෙටෙනවා. අනිදා ඉස්තේ කුණ අනිදා පඩියක් වෙටෙනවා. අද කුලි වැඩ කරන මේ මම අපේ 20000 කරගෙන ආව පොලියට પાස්පෝර්ට් ආදන්න. කොහ මිනිසු? ඉන්දියන්න પાස්පෝර්ට් එකක් නැහැ. මේ ඇත්ත සුක්ක ගන්න බෑ. කුලි එක කරපුවා. මේක ටැබ්ලට් එක ගුවාම අරෙන් කියලා ජීඑස් ඔෆිස් එකට ගිහිල්ලා ලියුම් ගේන කියලා අරක් ගේන කියලා මාසෙ මාසෙට අපි කුලි වැඩක් කරලා කියා කරි වාරන්න මෙතන ඊයේ දවල් ඉඳලා මෙතන ආවිල්ලා ඉන්නේ එහෙම කොහොමද මේ බලධාරි මෙයාට උරන් දෙන්න බෑ මේවට අපි අයිස කියා කීදර දෙනේ මෙතන දුක් විඳිනවද දැනුම් දීමක් කරලා තිබෙන්නේ නැද්ද දැනුම් දීමක් කරලා තිබුණා නම් අපි මේ දේ කීදර කිසි ජනතාවද අපි පාර්ට් බැස්සා මොකද මොක කෝල් එකයි පොලිසිය රයින් ගන්න රයින් ගන්න ඔක්කොම රයින් ගන්න කියලා එහෙම කරා හයිද මෙතෙන් ආවට පස්සේ කියන්නේ පොලිසිය යාම එකයි කියන මේ දැන් ඩෙන්ටිටි නිකුත් කරන්නේ પાස්පෝර්ට් නිකුත් කරනවා කියන. ඒගොල්ලෝ ටිකක් ගත්තා. ඒගොල්ලෝ ආයි විනාඩි 5කින් කියන પાස්පෝර්ට් ගන්න එන්නේ නැලු. නිකුත් කරන්නේ නැහැ කියන. දෙකම කරන්නේ එකම තැන ඉන්නේ. අපි රින්ගෝ හරිද? අපි ඊයේ 10ටම බස් එක නැග්ගේ. මතර කටුවන හොරේවෙල හන්දිය ප්‍රදේශයේදී අනනොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා. ගවයකු සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව පොලිසිය පරීක්ෂණ සිදු කළා. ඊට අදාළව හොරේවල හන්දිය ආසන්නයේදී ධාවනය වූ මෝටර් රථයක් නැවැත්වීමට පොලිසිය සංඥා නිකුත් කළද එය නොනවත්වා ධාවනය කර තිබෙනවා. එෙහිදී පොලිසිය මෝටර් රථයට වෙඩි තැබීමක් සිදු කර ඇති අතර සැකකරුවෙකුද අත්අඩංගුවට ගත්තා. තවත් දෙදෙනෙකු පලා ගොස් තිබෙනවා. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවැත්තේ සොරකම් කළ ගවයා මාතර ප්‍රදේශයට ප්‍රවාහනය කර නැවත එමින් සිටි අවස්ථාවේ පොලිසිය මෙලෙස නතර කිරීමට සංඥා නිකුත් කළ බවයි. රන්ටබේ ජලාශයට වැටී මියගිය සබලාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරෙනවා. රන්දෙනිකල සහ රන්ටබේ ජලාශයන්හි ආරක්ෂක රාජකාරියේදී සිටි සබලකු ජලාශයට වැටී අතුරුදහන් වූ අතර ඔහුගේ සිරුර ඊයේ සෝගනුණා. අඩි 20ක් පමණ ගැඹුරු ජලයේ තිබේදී සිරුර සෝගනුනේ. අනුතරින් මියගොස් ඇත්තේ බවනැල්ල අලුත් නුවර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සබලෙක්. නීති විරෝධී ලෙස දීවර කටයුතු වල නිරත වූ 3 දෙනෙකු ත්‍රිකුණාමලය නෝවේ දූපත ආශ්‍රිත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දීවර කටයුතු සඳහා යොදාගත් උපකරණද නාවික හමුදා භාරයට ගෙනුණා. මෙම යාත්‍රාවද ලියාපදිංචි කර නැති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. නාවික හමුදා භාරයටගත් පිරිස මුතුන් ප්‍රදේශයේ පදිංචි කරුවන්. සැකකරුවන් හා උපකරණ ඉදිරි පරීක්ෂණ සඳහා ත්‍රිකුණාමලය සහකාර දීවර අධ්‍යක්ෂ වෙත බාර දීමට නාවික හමුදාව පියවර ගත්තා. දකුණ සබරගමුව මධ්‍යම සහ වස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක් ඉක්ම වූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල මිලිමීටර 75ක් ඉක්ම වූ වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිවෙන පුරා පැවති කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අපි අද දිනේ සිට බලාපොරොත්තු වෙනවා. ඇතැම් මේ තත්ත්වය බලපාන්නේ වස්නාහිර දකුණ සබරගමුව සහ මධ්‍යම පළාත්වල
दवसे ओनम बलापुरस्थान मिलीमीटर प्रवेश ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබූ ප්‍රධාන ගංගා රසක ජල මට්ටම පහත යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහෙත් ඉදිරියේදී ඇතිවන වැසි තත්ත්වය සමග යළි ජල මට්ටම ඉහළ යාමේ අවධානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ප්‍රධාන ගංගා සීපේ ජල මට්ටම ඉහළ යාමක් වාර්තා වුණා. වර්ෂාපතනයේ අඩුවීමත් එක්ක ඒ ජල මට්ටම නැවත පහළ යමින් තියෙනවා. මිල්ලකන්ද ප්‍රදේශයෙන් කළු ගඟේ ජල මට්ටම තරමක් ඉහළ ගියා. නමුත් මේ වෙනකොට ඒ ජල මට්ටම සාවර තත්ත්වයක තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේක තව ටිකක් අඩු වෙයි කියන එක. ඊළඟට දින්ගඟ පද්දගම ප්‍රදේශයෙන් ඒ ජල මට්ටම මේ වෙනකොට සාවර වෙලා තියෙනවා. මිල්ලකන්ද පානදුගම ප්‍රදේශයෙන් ඉහළ ගියා. නමුත් මේ වෙනකොට ඒ ජල මට්ටම නැවත පහළ. ඒ ඇරෙනකොට අනිත් ගංගා වල තත්ත්වය මේ වෙනකොට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙන ඉදිරියේදී තත්ත්වය වර්ධනයක් වුණොත් මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නිල්වලාගඟ සහ කිරමාර් ඔය පිටාර ගැලීම හේතුවෙන් පහත් බිම් රසක් ජලයෙන් යටව පවතිනවා. නිල්වලාගඟ පානදුගම ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් අකුරැස්ස සියඹලාගොඩ සහ අකුරැස්ස කඹුරුපිටිය මාර්ග ජලයෙන් යටව පවතිනවා. ගමනාගමනයටද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. කඹුරුපිටිය ලේන බටුවව වානේ දැමීම හේතුවෙන්ද පහත් බිම් කිහිපයක් ජලයෙන් යටව පවතිනවා. මෙතරගල දිස්ත්‍රික්කයේද ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටව පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. ගංගාගේ ජල මට්ටමද සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් ගංගාවට පදිංචිකරුවන් විමසිල්ලෙන් සිටින ලෙසයි අපදා කළමනාකරන මධ්‍යස්ථානය දනුම් දෙන්නේ. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගොඩනැගිය යුත්තේ රට වෙනුවෙන් දේශපාලනය කරන පිරිසකගේ පෙරමුණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ මාතර වැලිගම නගර ශාලාවේ ඊයේ පසුරේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික්ක සමුළුව අමතමින්. ශ්‍රීලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව සංවිධානය කරන දිස්ත්‍රික් සමුළු මාලාවේ තුන්වෙනි සමුළුව පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් වැලිගම නගර ශාලාවේදී පැවැත්ුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී රසසිටි පිරිස ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ගොඩනැගිය යුත්තේ රට වෙනුවෙන් දේශපාලනය කරන පිරිසකගේ පෙරමුණක් බවයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මගේ යාණ්ඩුව අභ්‍යන්තර ගැටුම පුජ්‍යලක ගැටුමක් නෙවෙයි. හොඳ සහ නරක අතර, සුභ සහ අසුභ අතර, දේශද්‍රෝහීත්වය හා දේශප්‍රේමීත්වය අතර, දූෂණයට වංචාවට එරෙහිව 2015 ජනවාරි 8 මම එදා ආණ්ඩුවෙන් එළියට බැලලා තරඟ කළා. රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව පරාදයි. තව මාස දෙකකින් මේ රටේ පවත්වන ජනාධිපති වර්ණයේදී ජයග්‍රහණය කරන්නේ මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපි ගන්න පැත්තයි කියන එක මම තමුන්නාන්සලට බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. ඊළඟ ආණ්ඩුව හදන යන්ත්‍රේ මන්ත්‍රේ දෙකම තියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. අපි තීන්දුව කරන්නේ දිනන්නේ කවුද කියලා. ඒ නිසා අපි මේ ආණ්ඩුවක් හදනකොට ඊළඟ ආණ්ඩුවත් පැහැදිලි ලෙසම මේ රටේ ජීවත් වෙන පොදු මහ ජනතාවට කුමන භාෂාවද කුමන ආගමේද ඒ හැම කෙනෙකුටම සමානාත්මතා සමාජයක ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න ඕනේ. ඒක අපේ ප්‍රතිපත්තිය. එවනම් ඊළඟ ජනාධිපති ඡන්දය සඳහා අපි රට වෙනුවෙන් දේශපාලනය කරන අයගේ පෙරමුණකුයි අපි හදන්න ඕනේ. අද සම්දාන පෙරමුණු දේශපාලනේ නැතුව කාටවත් ආණ්ඩු හදන්න බෑ. වාම ප්‍රගතිශීලී දේශපාලන බලවේගයේ තුලත් සම්දාන පෙරමුණු දේශපාලන ව්‍යාපාරයකින් තමයි ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙන්නේ. ජනාධිපති ඡන්දය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි හොරු දූෂිතයෝ වංචාකාරයෝ පාතාලයෝ අපරාධකාරයෝ මිනීමරුවෝ කුඩුකාරයෝ මොන පක්ෂයේ හිටියත් ඒගොල්ලත් එක්ක ආණ්ඩු හදලා වැඩක් නැහැ. ඔය මම කියන කරුණු සම්පූර්ණ වෙච්ච මිනිස්සුන්ගේ ආණ්ඩුවක්. එහෙම නැත්නම් ඔය එක එක කියන පක්ෂණම් වලින් ලකුණු නම් වලින් නෙවෙයි. අපි මේ දිස්ත්‍රික්කයක් ගානේ ගිහිල්ලා සම්මේලන තියන්නේ වාම ප්‍රගතිශීලී දේශපාලන පෙරමුණක සන්දානයක ජනතාවාදී ආණ්ඩුවක් මේ රටේ ඊළඟ ජනාධිපතිවරණයත් එක්ක හදන්න ඕන නිසායි. අපේ තීන්දුව
කාගවත් ප්‍රතිපත්ති වලට නෙවෙයි අපේ ප්‍රතිපත්ති වලට ගැළපෙන විදිහට අපිට වැඩ පිළිවෙල දෙන්නට ඕනේ තමන් වෙනුවෙන් දේශපාලනය කරනකොට ඕනෙහෙකුට පයින්න පුළුවන් ඕන පැත්තකට පණින උන් තමන් වෙනුවෙන් දේශපාලනය කරන අය යහපත් මිනිස්සුන්ගෙන් සැදි පෙරමුණු දේශපාලන ව්‍යාපාරයකින් අපි ඒ කටයුත්ත කරනවා පැහැදිලිවම ආණ්ඩුවක් හදන්නේ අපිට ඕනේ ආණ්ඩුවක් අපි හදන්නේ කියන එක තමුන්නාන්සලට බොහොම පැහැදිලිව කියනවා කාටවත් ඕන විදිහට නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕන විදිහට තමයි ඊළඟ ආණ්ඩුව හැදෙන්නේ श्रीलंका निदास पक्ष महालेखम दयासिरी जयशेखर महताद मेहदी अदहस पलकला तमंग विरुद्ध तमन चंदिल अपेक्षकेम तमंट विरुद्ध पक्ष खदला ए पक्ष उदय रायवण कलर पल्ले हिन्न पोटी पोटी मंत्री उरदार दवसगानी पोतपत सागच्या दिए दिया जनाधिपति मट बाई नकोट श्रीलंका निदास पक्ष दिय करन्न हदन कोट श्रीलंका निदास पक्ष विनाश करन्न हदन कोट श्रीलंका निदास पक्ष अंतिम विनी पेटीला दन गहन्न हदन कोट एहेम करबु नायकयव गनल्ला महिंद राजपक्ष महत्याव गनल्ला විසි 6 වෙනිදා අපි කවුරුත් දන්නේ නැතු එතුමා ගැනලා අගමැති කෙරුවා මෙතුමා කෙලෙහිගුණයක් තියෙනවනේ මිනිස්සුන්ට ගැසට් 6ක් ගැසට් 5ක් ගැව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා වයින් කෙරුවා කැබිනට් මණ්ඩලය අයින් කෙරුවා මහින්ද රාජපක්ෂ මහත්තයා පත් කරා කැබිනට් මණ්ඩලය පත් කරා පාර්ලිමේන්තුව කල් දාන්න කිව්වා කල් දැම්මා පාර්ලිමේන්තුව විසිරෝපං කිව්වා විසිරෙව්වා අන්තිම වැඩි කාර්ය බාට පත් උනේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා කට්ටියට ගිහිල්ලා කිව්වේ මොකද මේක මෛත්‍රීපාල සීසන මහත්තයා අපිව අන්දන්න කරපු වැඩක් ඉතින් 113 හොයා ගන්නවා කියලා කිව්වම श्रीलंका ශ්‍රීලංකා කාර්යෝ විදියට අපි අවංකව වැඩ කරනකොට ඒ අයගෙන් දවස ගානේ සිද්ධ වුණේ අපිට කුඩම්මගේ සැලකිලි කෙනෙහිලිකම් මේවා ගැන මතයක් නොදන්න මිනිස්සු තමයි ගිහිල්ලා දවස ගානේ උදේ හෙට යනවා හවස මෙහෙට උදේට ශ්‍රී ලංකා රැට පොට්ටුවේ එහෙම නොකර ඉන්න අපිට තමයි දැන් ගහන්නේ මේ දාසීජාසිකල UN පිට අපි UN පිට මේ කරන් යන්න උමනාවක් නැහැ අපිට ඉතින් ඒ නිසා UN පැත්තක අපිට බද්ධ කරන්න ඕනේ නැහැ හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වල දාන්න දෙන්නත් බෑ රාජායතනවල සිදු ඇතැයි කියන වංචා දූෂණ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ පැමිණියා. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා අවිධිමත් ලෙස පත්වීම් ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටියේ. එම අධිකාරිය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය මෙම පැමිණිල්ල සිදු කර තිබුණා. කලමනාකර සහකාර තනතුරු සඳහා බඳවාගත් සේවකයන්ගෙන් 95ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බවටයි එහි තවදුරටත් සඳහන් ව තිබුණේ. ජනාධිපති කොමිසමට පෙන්වීම සම්බන්ධයෙන් මේකේ සජිත් ප්‍රේමදාස මහත්මයාට මම හිතන්නේ කැඳවලා තිබ්බා යම් තොරතුරක් ලබා ගන්න. ඒ සඳහා ඒකට සහයෝගය දීම සඳහා පැමිණ සිටියා. කැමතුනේ මේ අපිට ආරංචියක් ආව ඔබතුමාලා පාර්ශ්වයේ සුභවාදී උත්තරයක් හම්බෙලා තියෙනවා කියලා මේ කාරණේ ඇත්තද? මම හිතන්නේ අපි මුළු පක්ෂයම මම හිතන්නේ එක්සත් ජාතිපති ජයග්‍රහණය සඳහා තමයි අපි කැප වෙලා ඉන්නේ. ඉතින් අනුව බලාපොරොත්තු වෙන සියලු දෙනාම නායකතුමා සහ අපේ සියලුම ජ්‍යෙෂ්ඨයින් සහ සියලු දෙනා එකතු වෙලා සුභවාදී පිළිතුරක් ලැබෙයි කියලා. ඉතින් මෑත දිනයකදී ඉතාමත් ඉක්මනින්ම ඒක ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට යම් ආකාරයක දිනවා කවුරු සඳහන් කරන්න පුළුවන් වේද අපිට? මම හිතන්නේ මේ සුවානේ ඇතුළත අපිට රටම බලාපොරොත්තු වෙන සුභවාදී ස්වර්ණම යෝගයක් බිහි කරන්න තීන්දුවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. සාකච්ඡා අවසන්ද? අවසන් තීන්දුව. සාකච්ඡා ඉතින් දිගට පවතිනවා. මොකද ඇත්තටම මේක අපි මේ ભેදයකින් බෙදුමකින් තොරව එකමුතුව අපිට ජයග්‍රහණය කරන්න පහසුයි කියන එක තමයි අපි සියලු දෙනාගේ මතය. ඉතින් අපි අනිත් එක පක්ෂයක් ලෙස වර්ධනය විය යුතුයි නැවතත් ඒ ස්වර්ණම යෝගය අපි බිහි කරන්න ඕනේ. ජය ජයවර්ධන මැතිතුමාලගේ ගාමිණීසනායක ප්‍රේමදාස මැතිතුමාලගේ තිබූ නැවත ඒ එක්සත් ජාතික පක්ෂය බිහි කරන්න අපිට ශක්තිය තියෙනවා. පිරිසිදු හොඳ උගත් හොඳ පිරිසක් තරුණ පිරිසක් ඉන්න එක්සත් ජාතික පක්ෂය නැවත මේ රටේ සියලු දෙනා බලාපොරොත්තු වෙන ඒ දේශපාලනය කරන්න පුළුවන් හොඳ පිරිසක් ඉන්නවා. ඉතින් බලාපොරොත්තු වෙනවා ඉතාමත් ශක්තිමත් එක්සත් ජාතික පක්ෂය නැවත නැගිටී කියලා. කතානායක නියමුවේ ඊයේ පෙර සාකච්ඡා මොනවද එකතාවද? ඒකේ කිව්වේ එකමුතු වෙලා කරමු කියන එක තමයි සදිත් ප්‍රේමදාස මැතිතුමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමයි එතනදී අදහස් ප්‍රකාශ කරේ. ඒකට එකගත්තේ සියලු දෙනා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන යනුව කටයුතු කරයි කියලා ඉදිරියේ. නායකතුමාගේ ස්ථාවරත්ව මොනවාගේ තැනකද? නායකතුමත් හිටියේ මේකට ධනාත්මක ප්‍රචාරයක් තමයි ලැබලා දුන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඒ ප්‍රචාරය අනුව පිළිතුරු නමෝදිනකින් ලැබෙයි කියලා. අල්ලස් කොමිසම නඩුව ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බැවින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකු නඩුවෙන් නිදහස් කෙරුණා. කෙසේ වෙතත් නිසි ක්‍රමවේදයට අලුත්ින් නඩුවක් ගොනු කිරීමට අල්ලස් කොමිසමට බාධාවක් නොමැති බව අභියෝජනාධිකරණ තීන්දුවේ සඳහන්. මේ බව කොළඹ මහාධිකරණයයි ප්‍රකාශයට පත් කළේ.
අභියෝජනාධිකරණ නඩු තීන්දුවේ පිටපතක් අද දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔවුන් නිදහස් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කටයුතු කළේ. ඇවන්ගාඩ් සමාගමට අයිතු සහගත ලාභයක් ගෙන දෙන ආකාරයට පාවින අවිගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලසීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළ බවටයි චෝදනා එල්ල වී තිබුණේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතරව හිටපු නාවික හමුදාපතිවරුන් වන සෝමතිලක දිසානායක ජයනාත් කුලඹගේ ජයන්ත පෙරේරායනායි සහ ඇවන්ගාඩ් සභාපති නිශාංක සේනාධිපති පාලිත ප්‍රනාන්දු කරුණාරත්න බණ්ඩාර යන අයට එරෙහිවයි මෙම නඩුව පවරා තිබුණේ. නඩුවේ දෙවන විත්තිකාරිය වන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති යන අය නොමැතිව නඩුව විභාග කිරීමට නියමිතව තිබුණා. රට වෙනුවෙන් එකට සිටිමු සංවර්ධන වැඩසටහනේ 8 වන අදියර බදුල්ලෙන් අද ආරම්භ වුණා. ලබන 28 වනදා දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15ක් ආවරණය වන පරිදි ඒ ක්‍රියාත්මක කිරීම සැලසුමයි. ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ජනාධිපති ලේකම් කාර්යාලය හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලුවලට විසඳුම් ලබා දීමට අපේක්ෂා කෙරෙනවා. දිස්ත්‍රික්කයේ ජනතාවට ඍජුවම බලපාන කුෂකර්ම ඉඩම් නිවාස සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි සංවර්ධනය වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේ. රට වෙනුවෙන් එකට සිටිමු කියන වැඩසටහන යටතේ අද 23 වන දින සිට 27 දින දක්වා විවිධ වැඩසටහන් ප්‍රදේශයේ ජනතාවට යම් යම් ප්‍රතිලාභ ලැබෙන ආකාරයේ විශේෂයෙන්ම ප්‍රතිලාභ කියලා මෙතනින් අදහස් කරේ දැනුම ලබා දීම ඒ වගේම පුහුණුව ලබා දීම වගේ වැඩසටහන් රාශියක් විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. එත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසර 1:55 සිට අපගේ පෑන් පෑ පුවත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk